මට සුදිය දෙරතිංග මහත්තයාගෙන් විජේදාස රාජපක්ෂ මහත්තයාට අහන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට කියනවා සහෝදර පදනමක් ගැන. ඒ පැත්තටම මට තියෙනවා මෛත්‍රී පාලනය කියන මහත්තයාගේ සහෝදර පදනම ගැන මට පිටකලා බැලුවම මෛත්‍රී පාලනය ගෙනෙන්න පුළුවන් වෙයිද කියලා ප්‍රශ්න මම ගාව. හරි, බොහොම ස්තුතියි. විශේෂයෙන්ම සහෝදරයෝ හිටියට කමක් නැහැ. අපේ ප්‍රශ්නයක් නැහැ සහෝදරයෝ කී දෙනෙක් පවුලේ ඉන්නවද කියලා. ඉන්න සහෝදරයෝ ඉන්න තරමන හොඳයි. සහෝදරයෝ අපෙත් ඉන්නවා. ඒ වුණාට දේශපාලනයට ගාව ගන්න නැතුව මේකේ බලයට පත් වුණාට පස්සේ කෑදරයෝ වගේ වටේ පිරීගෙන මේක කණ්ඩ පටන් ගත්තට පස්සේ ඒක තමයි තියෙන අසෝභණය. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ සහෝදරයෝ ව්‍යාපාර කරනවා ඇති. කවුරුත් දේශපාලනයට ඇවිල්ලා නැහැ. එතුමා ජනාධිපති වෙලා සහෝදරයෝ ටික ආවත් අපි එතුමාට විරුද්ධව කැරැල්ල පටන් ගන්නවා. එහෙමද සහෝදරයෝ ටික දැම්මොත් අනිවාර්යෙන්ම ඒව අපිත් එක්ක කරන්න බෑ. එතුමා එහෙම කරන්නේත් නෑ. මම දන්නවා. එතුමෙන් ඇහුවා මම මේ සම්බන්ධයෙන් ඔබතුමා මොකද කියන්නේ? සුජීව මගේ සහෝදරෙක් ව්‍යාපාරිකයෙක් කරනවා කියලා මට නවත්තන්න පුළුවන්ද? ප්‍රජාතන්ත්‍රවාදී අයිති ඒගොල්ලන්ගේ. හැබැයි මම කිසිම දෙයකට සම්බන්ධ දෙන්නේ නෑ. පුදුවන ඔප්පු කරන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොකක් කරේ ටෙන්ඩර් එක කරන් දුන්නා කියලා. එහෙම කරන්න බෑ. විශේෂයෙන්ම දැන් රෙජිනෝල් කුරේ මහත්තයා නම් අපි ගරු කරනවා. දේශපාලන වශයෙන් මාත් පළාත් සභාවේ ඉඳලා ප්‍රතිපත්ති ගරුකව දේශපාලනය කරනවා. එතුමන්ලා රජයේ බේර ගන්න ඕනේ. එතුමන්ලා කනස්සල්ලෙන් ඉන්න කියන එකත් අපි දන්නවා. ඔබතුමා ඇතුළු විශාල සංඛ්‍යාවක්. ඒකට එතුමාලා කාර්යභාරය කරනවා දේශපාලන. දැන් වෙනස් වෙන කතාවක් කියුවානේ මෙතුමා. මේ ලංකාවේ හොඳම වෙනස් වෙන පුද්ගලයා විමල් විරුවන් සැමතුමානේ. මීට වැඩි වෙනස් වෙන පුද්ගලයා මම ජීවිතේ දැකලම නැහැ. මම පිටරටවත් දැකලා නැහැ. දැන් බලන්න මේ හැන්සාඩ් එකේ මෙතුමට මම කියනවා පුද්ගලයන් 3 දෙනෙකුට රට බාර දීලා යුද්ධය අවසන් කරලා හැන්සාඩ් එක 2014 සැප්තැම්බර් 23 රට බංකොලොත් කිරීමට වෙනවා කියන එක එතුමා පැහැදිලිව සඳහන් කළා. මෙතුමා කියනවා නෑ එහෙම කිව්වේ නෑ මූලාසන ගරු මන්ත්‍රීතුමනි. මෙතුමා මගේ නම සඳහන් කරමින් මම කිව්වා කියලා එක එක දේවල් කියනවා. එහෙම ඒවා අපි කියලා නෑ ගරු මන්ත්‍රීතුමනි. ඔබතුමාගේ ඔළුවේ තිබෙන විකාර මම කිව්වා කියන්නේ තියන්නේ නැතුව ඔබතුමා කියන විදිහට කියන්න. අපි කිව්වා කියලා කියනවා නම් කරුණාකරලා හරියට කියවලා බලන්න. මෙතුමා කියද්දි මගේ ළඟ පත්‍රෙ තිබ්බේ නෑ. දැන් මම පත්‍රෙ පෙන්නන්න. මේක තියෙනවා මේ දෙතුන් දෙනාගේ පාලනයට මේක ගොඩ ගන්න බෑ. මෙන්න පත්‍රේ ලංකාදීප. අලුතෙන් කැසිනෝ දානකට මම විරුද්ධයි. ඒකෙන් තමයි පටන් ගන්න. ඒක සම්පූර්ණ මිත්‍යාවක්. මේක සාමූහික ව්‍යායාමයක් බවට පත් වෙන්න ඕනේ නෑ. මේක දෙතුන් දෙනෙකුගේ ක්‍රියාවලියක් බවට පත් වෙලා වැඩක් නෑ. ඔබ කියන දෙතුන් දෙනා කවුද? ඕක හඳුනා ගන්න බැරිද? මේ රටේ කවුරුත් හඳුනනවා දෙතුන් දෙනා කියන්නේ කවුද කියලා. පොඩි ළමයිනුත් දන්නවා. ඉතින් මේ නිසා දෙතුන් දෙනෙකුගේ පාලනයට මේක ගොඩ ගන්න බෑ. යුද්ධය ජයග්‍රහණය කළේ සාමූහික ක්‍රියාදාමයකින්. අද කලමනාකරණේ බිඳුවයි. උදාහරණයක් හැටර විරුද්ධ පක්ෂය තුල ඉදිරියේ ජනාධිපතිවරණය ගැන කතිකාවක් තියෙනවා. අපි හිතාගෙන ඉන්නවා නම් ලේසියෙන් හැම ඡන්දෙම දිනන්න පුළුවන් කියලා. ඒක තක්සේරු කරන එක වැරදි. බඹරේ හැමදාම වැල්ලේ කැරකේ කියලා කාටවත් කියන්න බෑ. මේතුමා කියන්නේ. ඒකල මේතුමා ඊට පස්සේ මොනවද කියන්නේ? දැන් මේතුමා මේ තුන් දෙනා ගැන කියලා මයින් අහනවා කොයි තුන් දෙනා ගැන කොහෙද කිව්වේ කියලා. ඊට පස්සේ කියනවා රට නිදහස් කරගත්තේ පෞල් පරම්පරාවත් තර කරගන්න නෙමෙයි. තාත්තා අම්මාට පස්සේ පුතා. ආණ්ඩුවත් එක්ක අපිට ගෝරියක් තියෙනවා. දැන් මේ කටෙන්ම තමයි මේතුමා ඇවිල්ලා මේ ජනාධිපතිතුමා ගැන කියන්නේ. අය කියනවා ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල බැහැලා වාසිය ගොවියට සහ පාර්භවයකට දෙන්න ආණ්ඩුවට බයිනවා. මෙන්න මේ රටේ ජනතාවගේ 40% දිනක ආදායම රුපියල් 250යි. මෙතුමා මේ මේ විවේක වෙලාවේ කිව්වා එහෙම ප්‍රශ්නයක් නෑ රටේ මිනිස්සුන්ට. දැන් මෙතුමා කියනවා නෑ රත්තරන් ප්‍රශ්න රත්තරන් අමතක කරන්න ඕයි මෙතුමා. මේ රටේ ජනතාවගේ 40% දිනක ආදායම රුපියල් 250යි. මේ රටේ අපි ජීවත් වෙන්නේ ආශ්චර්ය. මෙරට නිදහස් කරලා දුන්නේ මේ රටේ ජනතාව 25000ක් මිය ගියා 29000ක් අබ්බගත උනා. මේකටද අපි මේ රට බේරලා දුන්නේ? ඔයා චීනෙක අපි ඔක්කොම බලා. ඔබතුමා මොනවද කරේ? කෙල බෝලයක් කරේ ගලවත් දෙනවද? ඔබතුමා නිකන් ටෝක් දෙනවා. ඔබතුමා නිකන් කෙල බෝලයක් ගලවත් දෙනවද? ATP සංවිධානය කෙට්ට. අපි මොකක් කරේ? ඔබතුමා මොනවද කරේ? අපි මොකක් කරේ? ජනතාව විත්තිමනේ පටන් ගත්ත හරියකට. ඔබතුමා පටන් ගත්තේ ජනතාව විත්තිමනේ. ඔබතුමා දේශපාලනේ. ඔබතුමා ප්‍රතිපත්ති අතහැරලා ඒක කඩහැරලා ඇවිල්ලා ඔබතුමා අද ධනවාදී ධනවාදී විශාල ධනවාදී ජීවිතයක ඔබතුමා අන්න වතුරයක් හලාගත්තා. අප්සෙට්. හරි. ඒක ප්‍රතිපත්ති කිසිම ප්‍රතිපත්තියක් නැති දේශපාලන බංකොලොත් භාවයෙන් එහාට මෙහාට වෙනස් කරන වෙනස් වෙන පුද්ගලයෙක් ඉඳ ඔබතුමා කියනවා අපිට වැඩක් නැහැ. විදුනෝ කුරේ මහත්තයා මොනවාර කිව්වනම් අපි පිළිගන්නවා. බලන්න දැන් මේ දිගින් දිගටම ඔබතුමා මේ ගැහුවේ මේ ආණ්ඩුවට. සන්ධානය පෙන්වල දීලා යෝජනාවලියක් ගැන පහුගිය කාලේ මුලින්ම කතා කළේ හැබැයි මේ තුමාලගේ පක්ෂේ විතරයි. ඒතර වැරදි පෙන්වන්න බැයිද ආණ්ඩුවක යම් කිසි කෙනෙක් කරද්දා පෙන්වන්න වැරදි පෙන්වන්න මේ අපි කියන එක තමයි මෙතුමා කියන්නේ ආණ්ඩුව ඇතුළේ ඉඳලා. ඊට පස්සේ මෙතුමා හෙලිකොප්ටරේ දාගෙන ගිලිච්චා.
රංගීලා කිරියෙන් පොල ඔකරලා මෙතුමා බැලන්ස් කරා පිටරට එක් කරන ගියා මෙතුමා හෙලිකොප්ටර් යන්නත් ආසයි එහෙම නැත්තම් මෙතුමා කියන දේම තමයි අපිත් කියන්නේ විමල් විරවංශ මහත්තයාට පොඩ්ඩක් හරි පපු ඇතුලේ පොඩි තාම රිජිනල් කුරේ මහත්තයලා වගේ අර විශේෂයෙන්ම ප්‍රෝග්‍රෙසිව් අයිඩියාස් ටිකක් තියෙනවා තාම ඉතුරුලා දශමයක් වගේ ඒ දශමේ හිටපු ගාම එළියට එනවා පොඩ්ඩක් මල පැන්නාම වටේ ඉන්න 3 දෙනා 4 දෙනා ගේම දෙන්න පටන් ගත්තාට පස්සේ 100ට 50කට වැඩිය එක පිරිසක් මේක පාලනය කරන්නේ ඇයි දක්ෂයෝ නැද්ද ඇයි දැන් මේවට එවන්නේ නැත්තේ ඔය දක්ෂයෝ නම් ඔබතුමාලගේ ඉන්න ජනාධිපතිතුමාගේ පවුලේ කට්ටිය දක්ෂයෝ නම් මේකට එවන්නකෝ මේ සංවාදයකට අපිත් එක සංවාද කරන්න දෙන්න බෑ උත්තර නිකන් වෙඩි වගේ මෙහෙමයි අපි මෙහෙමයි සංවර්ධනය කරේ මෙහෙමයි වර්ධනය කරේ රැකියා ප්‍රමාණය මොකද්ද සංවර්ධනය කියන්නේ එමෙතුමනි සංවර්ධනය කියන්නේ රැකියා උත්පාදනය දෙවෙනි එක විදේශ ආයෝජන දෙවෙනි එක තුන්වෙනි එක දියුණු තාක්ෂණය අනිත් එක රටේ ජනතාවගේ ආදායම් වැඩි වීම දැන් බිලියන 4500ක් එමෙතුමනි අම්මන්තර වරාය මත්තල ගුවන්තුරු බල නොරචොලේ තාබ්බලාගාරේ සාම්පුල් ඉදිරි බලාගාර ත්‍රිකුණාමල ජැටිය නෙළුම් කුණ නෙළුම් පහන මෙව්වෙන් කොහෙද අපේ රටේ ජනතාවට ආදායම් ලැබලා තියෙන්නේ රැකියා 450යි බිහි වෙලා තියෙන්නේ රටේ මිනිස්සු දුක් විඳිනවා මෙතුමා කියන්නේ මේක හරිය 140ක් ගන්න රුපියල් 250යි දවසකට කොහොම ජීවත් වෙන්නේ රැකියා 450 නම් ආණ්ඩුවෙන් කරපු බඳවා ගැනීම මෙතන මොනවද ආණ්ඩුවෙන් කරපු මෑන් පවර් එකට දුන්නා අම්මන්තර වරායට 300 කේත් මෑන් පවර් එකකින් සිර රැකියාව නැහැ කොහෙන්ද ව රැකියා හම්බුනේ බිලියන 450ක යට කරන් චතුර මේවේ කොමිස් මුදල් තියෙනවා මේ විශාල කොමිස් මුදල් මේගොල්ලෝ මේ කට්ටිය විශේෂයෙන්ම ස්ටොක් මාකට් එකෙන් ගහනවා එයාට මෙයාට බැලන්ස් කරනවා මේ මුදල් ප්‍රමාණය මේ ඔක්කොම වෙන්නේ මෙතුමා කියන විතර ආර්ථික ඝාතකයෝ හරහා මෙතුමා කියන කතාව හරි මෙතුමාට හැබැයි බැංක කාර්යභාරයක් දීලා තියෙනවා මෙතුමාට සිරිසේන මහත්තයර ගහපන් දැන් සිරිසේන මහත්තයෙක් මෙතන සිරිසේන ගොයිය කියලා මෙතුමා කතා කරන්නේ ඊටමත් කැත විදියටනේ සිරිසේන සිරිසේන කියලා මෙතුමා සිරිසේන ගොයිය කියලා දී සිරිසේන සිරිසේන කියලා මෙතුමා කතා කරන්නේ සිරිසේන මහත්තයා මහතා කොයිද කියන්නේ මෛත්‍රීපාල කියන එකයි මෛත්‍රීපාල කියන්නේ බයයි ඔයා කියන එක මං කියන්න ඕනේ නමට වාර සේන සිංහ කියන්න පුළුවන් ඔබතුමාට එහෙම කියන්නේ නැහනේ ඔබතුමා ආසනම අපි ඔබතුමාට කියනවා නෑ මම ඔබතුමාගේ ප්‍රශ්න නෑ නෑ ඔබතුමා කැමති නෑ අපි දන්නවා ඔබතුමාගේ වෙනනම් කියනවාට අපි එහෙම කිය අපි එහෙම අපේ අපේ මහත්මා ගතියක් තියෙනවා එමෙතුමනි අපි මිනිස්සුන්ට එහෙම කරා නෑ සිරිසේන කියන නම නැත්තද නෑ ඔබතුමා කියන විදිහ අපි දන්නවනේ මෛත්‍රීපාල මෛත්‍රීපාල සිරිසේන මේ මහත්මයාගේ නම සිරිසේන කොච්චර ඉන්නවද රටේ ඉතින් හරි ඉතින් මෛත්‍රීපාල හරි 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 ඔබතුමා හරි කියා ගන්නකො විශේෂයෙන් බලන්නකො ඔබතුමාට ඕන විදිහට ගහන්නකො මට ඔබතුමාලා ඉතින් දක්ෂයිනේ ඔබතුමා ඔබතුමා මටත් ගියවනේ මඩක් පාර්ලිමේන්තුවේ අපිත් පගාරම් තියනවා කියලා ඔබතුමා ඔප්පු කරන්න කිව්වනේ මාස දෙකේ දැන් අවුරුද්දක් ගිහිල්ලා මම පගා ගහුවා කියලා ඔප්පු කරන්න කියලා පාර්ලිමේන්තුවේ දහන්න බෑ පාර්ලිමේන්තුවේ කොහෙද ඔබතුමා දැන් කියන්න පුළුවන් නම් මම දැන් ඔබතුමා නඩු දාලා බලා ගන්න ඔබතුමා කියන්න හරියට කියන්න මගේ නම කියලා කියන්න හරියට හරිද එතකොට බලා ගන්න ඔබතුමා මම මොකද මේ බලන්න පාරවල් වල මුම්බයි නාසික් දුර කිලෝමීටර් 150යි වියදම රුපියල් බිලියන 94යි ලංකාවේ කීයද පෑලියකට දුර කිලෝමීටර් 22යි අරක 150යි ලේන් අරකේ 6යි මේකේ ලේන් 4යි බිලියන 46යි මේවානේ ගැහිල්ල කියන්නේ ඒ වගේම බලන්න නයිරෝබි කෙන්යා දුර කිලෝමීටර 50යි මන්තිරු 8යි බිලියන 47යි වියදම අපේ 22යි භාගයකටත් අඩුයි මන්තිරු භාගයකටත් අඩුයි බිලියන 46යි මේක තමයි ගැහිල්ල කියන්නේ මේවා වෙන්නනම් මෙතුමන්ලා බජව දාගෙනනවා ජනාධිපතිතුමත් එක්ක රට බිලියන 35 යාලංකේ පාඩුව එක අවුරුද්දක ඊට කලින් බිලියන 29යි එයාත් අන්තිම අවුරුද්දමයි බිලියන 125යි මීන් නෑගේ බිලියන 10යි නොරචෝයේ තාපලාගාරේ කෝටි 1500ක වංචා ගල්ලඟුරු කෙනෙක්ලා තප්පරතිය පුතු ඉන්නේ මේ ඩීල් වල ඉතින් මෙහෙම විනාශ කරන රටේ මිනිස්සු බලා ඉන්නවා මෙතුමාලා විශේෂයෙන්ම රිජිනෝ කුරේ එමෙතුමාලා අතරමං මෙතුමාලා හොඳ ඇමතිවරු මෙතුමාට දක්ෂතාවයක් නැද්ද මෙතුමා හිටු මහ ඇමතිවරයා මෙතුමාට දෙන්න බෑද ආර්ථිකය මෙතුමාට දෙන්න බෑද කෘෂි කර්මය කඩ කඩ කෑලි 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 දෙනවා ඇයි මෙතුමා මෙතුමයි මෙතුමා ගෙවල් හදලා තියෙන්නේ කොහෙද කියලා බලන්න කොළඹ ජනතාව ඔප්පු තියෙන ජනතාව අයින් කරලා කාලය අවසන් වුණා වර්ගාඩි 300ක 325ක මෙතුමාලගේ බාත්รูම් තීටරේ ලොකුයි දැන් ඉන්න කාලය අවසන් වුණා තුමලයි කකුසේ ඇති වර්ගාඩි 700ට 800ට වැඩිය ඒ කරලා ජනතාවට කියනවා කෙලින් බුදිය ගනි කියලා ඇඬත් ගන්නත් ඉඳ නැහැ මේ කාලය අවසන් වුණා මෙතුමාකව පාර්ලිමේන්තුව මෙතුමාකව වර්ගාඩි 500 දෙන්නේ මං ඊයේ ගියාට පස්සේ ජනාධිපතිතුමා ඕපන් කළා 300 ගානක් වර්ගාඩියක මම ඔබතුමාට කතා කරන්න try කරා හොඳයි මේ වගේ කාලය අවසන් වුණා ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න එක නවත්තන්න විශේෂයෙන් මේ රටේ ජනතාව මෛත්‍රී මෛත්‍රීපාල මෙතුමා අනිවාර්යෙන් මේ ජනාධිපති ක්‍රමයේ සංශෝධන අපි ඇති කරමු. ඔබතුමා විශ්වාස කරනවා මම ඔබතුමා විශ්වාස කරනවා කියලා. ඔබතුමා බලනවා කොහොමද කරන්නේ කියලා. අනිවාර්යයෙන්ම මේ අපි මොකද මේක නරක මිනිස්සුන්ට විනාශයි. මට තප්පරයක් දෙන්න. නරක මිනිස්සුන්ට අමොත් මේක විනාශයි. හොඳ මිනිස්සුන්ට අමොත් මේ විදායක ජනාධිපතිවරු හොඳයි. බ්‍රසීලි ලූලන් සිල්වා දිනු කරා. හැබැයි නරක මිනිස්සුන්ට අමොත් මේක භයානකයි. නරක පවුලකට අමොත් මේක අති භයානකයි. ඒ හින්දා රටේ ජනතාව අවසන් කරමු. මේ තීන්දුවක් ගන්නවා මේ විනාශය. මදකට හරි නවත්තන්න ඕනේ. අපි හුස්මක් ගන්න දෙන්න ඕනේ රටට. අපි රජිනෝ කුරේ අනිවාර්යයෙන්ම මහත්තයා ඇතුළු सुजीव सेना सिंह महत्व हादू अद्दुना
जनाधिपत युद्ध संबंधी कवदावत न्याय के लिए।